අදත් අයිබෝන් කෙලි පිළිගන්නවට එක් ගාඩි රූප් channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සිංහල typing කරන්න ඔයා භාවිතා කරන්නේ මොකද්ද මම හිතනවා ඔයත් භාවිතා කරනවා ඇත්තේ හෙලකුරු app එක හෙලකුරු app එකට අදට මේ වෙනකොට එකතු වෙලා තියෙනවා මිලියන 5කට අධික පිරිසක් ඒත් එක්කම මේක කලින් හඳුන්වා දීලා තිබුණේ mobile phone වලට විතරයි මේ ළඟදි මේක මේගොල්ලෝ නිකුත් කරා computer version එකක් ඒ කියන්නේ දැන් ඔයාට පුළුවන් ඔයාගේ computer එකටත් මේ හෙලකුරු app එක දාගෙන හරි පහසු විදියට නිවැරදිව සිංහල ටයිපින් කරන්න මේ හෙලකරු ඇප් එක යොදාගන්න. මම පල්ලෙහි ලින්ක් එක දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඔයාගේ කම්පියුටර් එකට අදාළ හෙලකරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන භාවිතා කරලා බලන්න. කොහොමද ෆෝන් එක වගේම ලේසිද මේ කම්පියුටර් එකෙමුත් සිංහල ටයිප් කරන්න කියලා ඔයාගේ අදහසුත් මතකයතුව පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කම්පියුටර් එක වගේම ෆෝන් එකේ අතර ඇති වෙනස මොකද්ද? ලේසිද මේ හෙලකරු ඇප් එක අපිට ලබා දීලා තියෙන සම්පූර්ණයෙන්ම නොමිලේ මේකේ ප්‍රෝ වර්ෂන් එකකුත් තියෙනවා ඔයාට පුළුවන් මේකේ සැකසුම් වලින් ගිහිල්ලා බලා ගන්න මේකේ ප්‍රෝ වර්ෂන් එක කොහමද ගන්නෙ මේකට කොහමද ගෙවන්න ඕනේ කියන එක මේගොල්ලෝ මේ ඇප් එකේම සඳහන් කරලා තියෙනවා හරි මම අද කතා කරන්න ආවේ හෙලකරු වල ටයිපින් ගැන නෙවෙයි මම පොඩි හැඳින්වීමක් කරේ මේ හෙලකරු ගැන මම අද මූලිකවම කතා කරන්න ආවේ හෙලකරු වලින් අපිට දීලා තියෙනවා තවත් විශේෂාංග කීපයක් ගොඩක් දෙනෙක් මේ විශේෂාංග ගැන දැනුවත් නැහැ ගොඩක් අය මේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ අපි බලමු මේ මොනවාද මේ හෙලකරු වලින් අපිට නොමිලේ ලබා දීලා තියෙන තවත් විශේෂාංග මොනවාද කියලා අපිට මේගොල්ලෝ මේකෙන්ම දීලා තියෙනවා නිවුස් බලන්න මේ විදිහට අපිට හෙලකරු වලට ගිහිල්ලා එතනින් නිවුස් තෝරගත්තට පස්සේ අපිට අද දවසේ නිවුස් ටික බලා ගන්න පුළුවන් නවතම නිවුස් ටික මේක ෆ්‍රී වර්ෂන් එකක් නිසා මේක ඇඩ් ප්ලේ වෙනවා ඔයාට මේක ඇඩ් අවශ්‍ය නැත්නම් අපිට මේක ප්‍රෝ වර්ෂන් එක ගන්න පුළුවන් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අද දවසේ සම්පූර්ණ නිවුස් ටික හෙලකුරු වලින් අපිට බලා ගන්න හැකියාව දීලා තියෙනවා මේගොල්ලෝ අපිට ආයේ වෙනම මේකට Google ගිහලා සර්ච් කරලා අද දවසේ නිවුස් ටික බලා ගන්න අවශ්‍ය වෙන්නේ අපිට සිංහලෙන්ම නිවුස් ටික බලා ගන්න පුළුවන් අපේ හෙලකුරු ඇප් එක භාවිතා කරලා ඊළඟ එක විදිහට අපිට මේකෙන් බලා ගන්න පුළුවන් රූප පෙට්ටිය මේකේ අපිට දීලා තියෙනවා මේගොල්ලෝ channel 9ක් ඒ කියන්නේ TV channel 9ක් තමයි දැනට මේකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි බලමු හිරු එකට ගිහිල්ලා මේකත් අපිට අර ප්‍රී වර්ෂන් එකක් නිසා ඇඩ් ප්ලේ වෙලා තමයි අපිට online TV බලන්න වෙන්නේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් හිරු TV එක දැනට online TV එක අපිට බලා ගන්න ලේසි මෙතනින් හෙලකුරු ඇප් එක භාවිතා කරලා අපිට TV බැලීමේ හැකියාවක් දීලා තිනවා මේගොල්ලෝ දැනට මේකට දීලා තියෙන channels 9යි මේක හරි ලේසි වෙනම අපිට YouTube ගිහිල්ලා හෝ එහෙම නැත්නම් අපි වෙනම වෙබ්සයිට් එකේ සර්ච් කරලා අදාළ TV channel එකේ site එකට ගිහිල්ලා බලන්න අවශ්‍ය වෙන්නේ අපේ හෙලකරු app එක දාගෙන එතනින් අපි අපිට අවශ්‍ය TV channel එක මෙතනින් තෝරගෙන අපිට බලන්න හැකියාවත් මේගොල්ලෝ දීලා තිනවා ඊළඟ එක විදියට අපි ගමු ටෙලි පෙරහැර මේකෙන් අපිට බලා ගන්න පුළුවන් දැනට විකාශය වෙන සියලුම ටෙලි කතා ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේ විදියට අපිට බලන්න පුළුවන් අපි මෙතනින් එකක් ප්ලේ කරලා බලමු. මේකේ අර මං කලින් කිව්ව වගේ අපිට කරදරකාර දෙයකට තියෙන මේ ඇඩ් ප්ලේ වෙන එක තමයි. එහෙම නැත්නම් අපිට මේක ලේසියෙන්ම අපේ පහුගිය කතා ටික අපිට මෙතනින් හෙලකුරු වලින් බලා ගන්න පුළුවන්. හරි අපි යන් ඊළඟ එකට. රේඩියෝ එකට යන්. මේකේ රේඩියෝ එකේ අපිට මේගොල්ලෝ දීලා තියෙනවා දැනට channel 8ක් දීලා තියෙනවා. අපි ඊළඟ විදියට ගමු ගීරිත්ම මේකෙත් අපිට ලේටස්ම සින්දු ටික බලා ගන්න පුළුවන් විෂුවල් එක්ක මෙතන තියෙනවා අපිට අවශ්‍ය සින්දුවක් තෝරගෙන අපිට මෙතනින් බලන්න පුළුවන්
අපිට තව මේක ජෝක් වීඩියෝ බලන්නත් පුළුවන්. මෙතන තියෙන වස්තිලාගේ වීඩියෝ සිප්පි සිනමා ඉන්නවා. තව ලකයි සිකයි ඉන්නවා. නවුරන් ඉන්නවා. ගප්පියත් ඉන්නවා. අපිට මෙතනින් අපි කැමති ජෝක් වීඩියෝ එකක් බලා ගන්නත් පුළුවන්. ඔයා ලොතරැයි ගන්න කෙනෙක් නම් අපිට මේකේ දිනුම් මැදීම් වාර ටික අපිට මෙතන ලොතරැයි ටිකත් බලා ගන්න පුළුවන්. අපිට ගිහිල්ලා ආයේ වෙනම වෙබ්සයිට් එකේ සර්ච් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ හෙලකුරු ඇප් එකෙන් දීලා තියෙනවා අපිට ලොතරැයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන් දිනුම් මැදලා තියෙන ලොතරැයි ටික. මේ විදිහට බලා ගන්න පුළුවන්. තව තියෙනවා මේකේ නිවාඩු දින දර්ශන. අපිට මේකේ බලා ගන්න පුළුවන් නිවාඩු දින දර්ශන සිංහලෙම බලා ගන්න පුළුවන්. තියෙන දිනේ මොකද්ද මොන නිවාඩු දවසක්ද කියලා. මං හිතන මේක ගොඩක් වටිනව රජයේ සේවකයන්ට වගේම අනිත් පුද්ගලිකංශයටත් වටිනවා. මොකද මේක අපිට සිංහලෙම බලා ගන්න පුළුවන් මොන දවසද නිවාඩු දවසක් තියෙන්නේ මොකද්ද ඒ දවස කියලා. අපිට ඉස්සරහට තියෙන නිවාඩුත් බලා ගන්න පුළුවන්. අපිට ආපස්සට ගිහිල්ලා පහුවන නිවාඩුත් අපිට බලා ගන්න පුළුවන්. අපිට හෙලකුරු වලින්ම දීලා තියෙන හොඳ ඩික්ෂනරියක් මේකත් භාවිතා කරලා බලන්න. මේ මම නම් හිතනවා මේක හොඳ ඩික්ෂනරියක් කියලා. හරි ලේසි මේක භාවිතා කරන්නත්. මොකද අපිට සිංහල වචන හොයාගන්න ලේසි මේකෙන්. මෙතනින් පුළුවන් ඔයාගේ ලග්නේ ලග්නයට අනුව මොනවද වෙන්නේ අද දවස කොහොමද කියලා මෙතනින් බලා ගන්න. තව අපිට මේකේ තීම්ස් වගේක් දීලා තියෙනවා. අපිට මෙතනින් අවශ්‍ය තීම්ස් එකක් අපේ කීබෝඩ් ලේඅවුට් එකට දාගන්න පුළුවන්. මම හිතනවා මේක නම් ප්‍රී වර්ෂන් එකට දීලා නැහැ. මේක අපිට ගන්න ඕන ප්‍රෝ වර්ෂන් එක සල්ලි දීලා තමයි මේ අපිට තීම්ස් ගන්න වෙන්නේ. තව අපිට මේකේ සෙටිංස් වල ගිහලා තීම් ෂෝට් කට් ඔටෝ බෑකප් සිංහල ඉන්පුට් මෙතඩ් එක තව ගොඩක් මේ විදිහට මෙතන සෙටිංස් තියෙනවා හදාගන්න. වොයිස් ටයිපින් එකක් තියෙනවා. මොකද හිතන්න ඔයා හෙලකුරු ඇප් එක යනවා. ඔයා දැනට හෙලකුරු ඇප් එක භාවිතා කරනවද? ඔයා හෙලකුරු ඇප් එකේ මේ මං කියලා දීපු විශේෂාංග භාවිතා කරනවද? අනිවාර්යයෙන් මේ ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේම ටෙක් සහ එඩියුකේෂන් වීඩියෝ මම අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙනව නේද රතු පාට සබ්ස්ක්‍රයිබ් කියන බටන් එකක්. අන්න ඒ බටන් එක ක්ලික් කරන්න. ඒත් එක්කම මේ ළඟින්ම තියෙනවා තව බෙල් බටන් එක. ඒ බෙල් බටන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් නොටිෆිකේෂන් එකක් මාර්ගයෙන් දැනගන්න. ඒත් එක්කම වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරන්න. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ආයෙත් ඉක්මනින් හම්බ වෙමු.